මේ වැඩසටහනේදී ඔත් එක්ක කතා කරන්න යන්නේ ඉකෝන් පේපර් එකකට උත්තර ලියනකොට, ඒ කියන්නේ අපේ ෆස්ට් පේපරේ සහ සෙකන්ඩ් පේපරේ මේ පේපර්ස් දෙකට උත්තර ලියනකොට ඔයා මොන වගේ කාරණා ගැනද වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියන එක ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න අපි ලෑස්ති වෙන්නේ. ටිකක් බලමු මුලින්ම ගත්තොත් පළවෙනි පේපරේ. දැන් අපේ MCQ පේපරේ ගත්තම ඕකේ තියෙනවා ප්‍රශ්න 50. ඒතකොට මේ ප්‍රශ්න 50ම අපි ප්‍රශ්න 50ටම පිළිතුරු සපයන්න ඕනේ. ඒතකොට අපි වඩාත් නිවැරදි පිළිතුර ඔකේ තෝරන්න. ඉතින් බලමු මේකෙදි කොහොමද මොන වගේ දේවල්ද ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න. මේ පේපරේ ගත්තම सामान्य एक सामान्य मट्टमකට පාඩම් කරපු කෙනෙක්ට ඕක ඇතුලේ තියෙනවා ප්‍රශ්න 15ක් විතර සාමාන්‍ය ඕන කෙනෙක්ට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් අපි ඒක නිසා මේ MCQ පේපර් එකට උත්තර ලියනකොට අපි මේක වට කිහිපයකට කරන්න උත්සාහ කරමු. ඒ කියන්නේ පළවෙනි වටේ ඔයා හොඳටම දන්න උත්තර ටික තෝරනවා. දැන් අපි හිතමු ඔයා පළවෙනි වටේ යනකොට ප්‍රශ්න 50ම කරන් යනකොට ඔයාට සමහර විට ඔයාගේ දැනුම් මට්ටමත් එක සාමාන්‍ය මට්ටමකට පාඩම් කරපු කෙනෙක්ට ප්‍රශ්න 15කට විතර හරි උත්තරේ හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් අපි කතා කරොත් අපි මේකේ අර සංඛ්‍යාව දත්ත, ඒ කියන්නේ අපි හිතමු කිනුන් දත්ත නැත්නම් අපි රජයේ අයවැය දත්ත සම්බන්ධ අපි තොරතුරු පාඩම් කර ගැනීමක් අපි කරන නිසා අපේ පේපරේ අන්තිම පිටුව, ඒ කියන්නේ ඔයාගේ MCQ පේපරේ තියෙන අන්තිම ප්‍රශ්න 5 වගේ 45 ඉඳන් 50 වගේ ප්‍රශ්න ටික සාමාන්‍යයෙන් අහන්නේ අපි කටපාඩම් කරන් යන නැත්නම් ඔය සංඛ්‍යා දත්ත ආශ්‍රිතව තමයි ප්‍රශ්න අහන්නේ. ඒක නිසා ඔයා පළවෙනි වටේ මේ පේපරේ කරගෙන යනකොට ඔයාට පුළුවන් වෙනවා අර සාමාන්‍යයෙන් අපි හැමදාම දන්න ප්‍රශ්න 15ක් විතර වගේ අර විදිහට අපි කටපාඩම් කරන් යන සංඛ්‍යා දත්ත ටිකකින් අහන ප්‍රශ්න ටිකයි ඒ වගේ වාට පළවෙනි වටෙන් ප්‍රශ්න 20ක් වගේ සාමාන්‍යයෙන් කව කරගන්න පුළුවන්. ඉතින් ඒතකොට අනිත් එක ඒ පළවෙනි වටේ ඔයා යනකොට මේකේ ප්‍රශ්න 50ම එකපාරක් කියවල ඉවරයි. හරිද? ඒක නිසා අපි පළවෙනි වටේදී අර ඔයාට හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්න ටික ඉවර කරගෙන ඒ ලකුණු ටික අරන් ඉන්නවා. එහෙම නැත්නම් ඔයා සමායට මැද්දේදී අමාරු ප්‍රශ්න කීරලා හිටියොත් අර ඔයාට හොඳටම කරන්න පුළුවන් ප්‍රශ්නේ සමායට මිස් වෙලා තියෙන්න පුළුවන්. ඒ හේතුව නිසා ඔයා හැම වෙලේම කරන්න ඕනේ පළවෙනි වටේ විදියට මේ පේපරේ ප්‍රශ්න 50ක් බලලා ඒකෙන් ඔයාට වඩාත්ම හොඳින් කරන්න පුළුවන් ප්‍රශ්න ටික තෝරගෙන කරලා අවසන් කරන්න. ඊට පස්සේ අපි හිතමු ඔය කාලේ දැන් සාමාන්‍ය අපිට හොඳටම කරන්න පුළුවන් ප්‍රශ්න ටික නිසා ඔය ප්‍රශ්න 20 වගේ කව කරගන්න අපිට ඕන වෙන හරි 20ක් 25ක් ඒ වගේ සාමාන්‍යව නිකන් හිතලා බලුවොත් අපිට විනාඩි 120ක් තියෙන පේපරේ. ඒතර වාගේ ප්‍රශ්න 50කට සාමාන්‍ය එක ප්‍රශ්නේ විනාඩි 2.5ක් විතර වගේ හම්බුන 2.5කට ආසන්න සංඛ්‍යාව. නමුත් ඔය ඔයාට ලේසි ප්‍රශ්න ටික ඔයාට කරන්න එච්චර ලාක් යන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ අර ඔයා මේකේ ඔයාට හොඳටම කරන්න පුළුවන් ප්‍රශ්න 15ද 20ද ඒ ටික මුලින් අවසන් කරගන්න. හරි ඊට පස්සේ අපි පළවෙනි වටේ ගැන කතා කරලා අපි යනවා දෙවෙනි වටේට. දැන් දෙවෙනි වටේදී අපි කරන්න ඕනේ දැන් අපිට අර පළවෙනි වටේදී පුරුදු වෙච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට උත්තර ලිව්වේ නැහැ. හැබැයි ඔයා දැන් දැකලා මේක පුරුදු. හරි. එහෙනම් දෙවෙනි වටේදී ඔයාට පුළුවන් වෙනවා සමහරවිට කලින්ට වඩා ටිකක් ඔයා දැන් මේක හිතන්න පුළුවන් නිසා දෙවෙනි පාර බලන නිසා ප්‍රශ්න ටිකට උත්තර ලියපන්. අපි හිතමු 10කට විතර උත්තර ලියුවා කියලා. හරි. ඉතින් එතකොට ඔයාට පුළුවන් සාමාන්‍ය විනාඩි 45ක් පැයක් වගේ ඇතුළත ප්‍රශ්න 30කට විතර ප්‍රමාණයකට උත්තර ලියා ගන්න මේ ක්‍රමයේ ඔයා අනුගමනය කරනවා. හරි. දැන් අපි ඉන්නේ තුන්වෙනි වටේ. ඒ කියන්නේ ඔයා දැන් ප්‍රශ්න 30ක් විතර අවසන් කරලා පළවෙනි පැය වගේ ඔයාට ගිහිල්ලා දැන් මේ විදිහට කළමනාකරණය කරගන්න. සාමාන්‍ය පළවෙනි පැය වගේ ඇතුළත ඔයාට ප්‍රශ්න 30ක් විතර ඉවර කරන්න පුළුවන් නම් ඔයා මේක සාර්ථකයි. ඉතින් අපි ඊට තුන්වෙනි වටේට යනකොට දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ ඔයාගේ පේපරේ ඔයාට දැන් පොඩ්ඩක් අමාරු ප්‍රශ්න ටික. දැන් ඔක ඇතුළේ සමහර ප්‍රශ්න තියෙන පුළුවන් ඔයා කවදාවත් ඔයාට තනින් උත්තර ලියාගෙන බැරි ප්‍රශ්න. ඒතකොට ඔයා අන්තිම පැය ඇතුළේ කරන්න ඕනේ දැන් මේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ටිකෙන් බලන්න. දැන් ඔක දැන් තුන්වෙනි පාඩ විතර කියවනකොට ඔයාට සමහරට කලින්ට වඩා දැන් අර කලින් පාඩම් කරව මතක් වෙලා එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒතකොට ඕකෙන් ඇතුලේ ඔයාට සමහරට ප්‍රශ්න 10ක් විතර ওই කාල සීමාව ඇතුළේ මොකද අපිට පැයක් තියෙනවනේ. පැය හොඳට පාවිච්චි කරලා අර ප්‍රශ්න 10ක් විතර හොයාගන්න. කොහොම හරි උත්තර අපිට උත්තර පහම කියවලා ඒ පහෙන් වඩාත් නිවැරදි පිළිතුර තෝරගන්න යද්දී අපිට පුළුවන් වෙයි සමහරට තව ලකුණු 10ක් නැත්නම් ප්‍රශ්න 10ක් විතර අවසන් කරද. ඕකෙදි තමයි ඔය ප්‍රශ්න 20 ගැන කතා කරනකොට ඔය 20 ඇතුලේ අනිවාර්යෙන්ම ඔයාට අමාරුලා තියෙන ප්‍රශ්න 20 ඇතුලේ තියෙන උත්තර පහෙන් ගොඩක් ඒවා දෙකක් විතර අපිට පේනවා හරි විදියට. හරි. ඒ කියන්නේ ඔයා බලනකොට ඔය අමාරු ප්‍රශ්න 20 අපිට ඉතුරුලා විතර ඕකේ උත්තර පහෙන් ඔයාට දෙකක් විතර නිකන් පේනවා මේවා හරි උත්තර විදියට. ඒතර ඔයා කරන්න ඕනේ මේ දෙකෙන් වඩාත් නිවැරදි එක තෝරගන්න. හරි. දැන් ඔහොම ඔයා ඉස්සරහට යනකොට සාමාන්‍ය හොඳට පේපරේට උත්තර ලියපු ළමෙන් නම් හරි ඊට පස්සේ ආ ඉතුරු විනාඩි 15 කරන්න ඕනේ. දැන් මේකේ ඔයා අර ෂුවර් නැතුව ලියපු නැත්නම් ෂුවර් නැතුව ඉරිගහ ප්‍රශ්න තියෙනවනේ. අන්න ඒවා ටික පොඩ්ඩක් ආයි පාරක් බලන්න. ඉතින් එහෙම නැත්නම් දැන් අපි හිතමු ඔයා අන්තිම පැය කාලේ විනාඩි 10 ඉන්නේ. දැන් ඔයාට ප්‍රශ්න 8ක් විතර නැත්නම් අපි හිතමු ප්‍රශ්න 10ක් කියලා. සමහර කෙනෙක්ට ප්‍රශ්න 15ක් විතර වෙන්න පුළුවන්. ඒතකොට එහෙම ඉතුරුලා තියෙනවා නම් ඔයා දැන් මේකෙදි කරන්න තියෙන හොඳම දේ තමයි ඔය ප්‍රශ්න ටික ආයි පාරක් කියවලා ඔයාට කොච්චර වුණත් ඒක බැරි නම් අර සාමාන්‍ය අපි උත්තරයක් බැලුවම අපිට දැන් මනෝවිද්‍යාත්මක හිතුවොත් එහෙම මුලින්ම හිතනවාට මේ උත්තරේ හරි කියලා. අන්න ඒක ඉතින් ගොඩක් වෙලාවට හරියනවා සාමාන්‍ය. නමුත් මේක කරන්න ඔයාට මේක කරගන්නම් බැරි නම් සහ ඉතින් කව සම්භාවිතාවක් විදිහට අපි සැලකුවොත් එහෙම සාමාන්‍ය පේපරේ අපි පළවෙනි පිළිතුර තියෙන ප්‍රශ්න 10ක් වගේ සාමාන්‍ය 10ට ආසන්න ප්‍රමාණයක්, පස්වෙනි පිළිතුර හරියන ප්‍රශ්න 10කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ අපිට සම්භාවිතා මතත් පොඩි ගණනය කිරීමක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරගන්නම දෙයක් නැති වුණොත් කරන්න දෙයක් තමයි ඒ මම කිව්වේ. ඉතින් එහෙම නැත්නම් ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ඔයා ඉගෙනගත්තු දැනුමෙන් මේ වැඩේ අවසන් කරගන්න. මම කිව්වා අන්තිම විනාඩි 10 වගේ ඔයාලට ප්‍රශ්න පහක් විතර ඉතුරු වෙලා තිබ්බොත් ඒකෙදි ඔයාලට අර හොඳම උත්තරේ තෝරනකොට මුලින්ම හිතිච්ච උත්තරේ ඒක තමයි ගොඩක් වෙලාවට හොඳම උත්තරේ වෙන්නේ. ඒක නිසා ඔයා ඒක තෝරන එක තමයි මේක වඩා ඒ වෙලාවේ හැටියට උචිත වෙන්නේ. අනිත් කාරණා අපි පොඩ්ඩක් කතා කරොත් සාමාන්‍යයෙන් ඒකට යන බලන් ඉන්න ළමයෙක් දැන් ඊකොන් පේපරේ එකක් ගන්නවා කියන පොඩ්ඩක් සංකීර්ණ කතාවක්. ඉතින් ඒකට යන බලන් ඉන්න ළමයට අඩුම ගානේ ඔය MCQ පේපරේ ලකුණු 35න් උඩ. හරි. එන ඔයාලට 40කට විතර යන්න පුළුවන් නම් ඔයාලට සෙකන්ඩ් පේපරේට 70ක් ආවත් එයි. හරි. නමුත් ඔයාලට 35න් වගේ වුණ අතර වෙනවා නම් ඔයා සෙකන්ඩ් පේපරේට 80ක් ගන්න උතර ඒක දෙකෙන් බෙදුවම 40යි. මේ 35ත් එක්ක ඒක හැදෙන නිසා ඒක නිසා ඔයා හැම වෙලෙම ටාගට් කරන්න ඕනේ. ඔයා දැන් මේ දවස්වල පේපර් වල ලෑස් වෙනකොට හැම වෙලෙම කොහොම හරි මේක 35න් උඩ නැත්තම් 40 සීමාවට ඔයාගේ ප්‍රස් පේපරේ නැත්නම් MCQ එකේ ලකුණු ටික ගේන්න. එහෙම වුණොත් ඔයාට පහසුවෙන් ඒකට යන්න පුළුවන්. හරි. අපි බලමු ඔයාගේ දැන් සෙකන්ඩ් පේපරේ. ඒකට මොකද්ද කරන්න පුළුවන්? ඒක රචනා ප්‍රශ්න. ඉතින් ඔයක දන්නවා සාමාන්‍යයෙන් මේක අපිට ප්‍රශ්න 10ක් ලැබෙනවා. ඒ කියන්නේ පළවෙනි කොටසේ ප්‍රශ්න 5 සහ දෙවෙනි කොටසේ ප්‍රශ්න 5ක් විතර ඔයාලට ප්‍රශ්න 10ක් ලැබෙනවා. 12 වසරේ පාඩම් වලට, කියන්නේ 12 වසරේ පාඩම් 6න් ප්‍රශ්න 5ක්, 13 වසරේ ප්‍රශ්න 5න් පාඩම් 6න් ප්‍රශ්න 5ක් විතර ඔයාලට ප්‍රශ්න 10ක් ලැබෙනවා. ඒකෙදි ඔයාලට පුළුවන් එක කොටසකින් උපරිම ප්‍රශ්න 3ක් තෝරගෙන ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න. දැන් මේකෙදි අපිට දැන් අලුත් සිලබස් එකෙන් ගිය අවුරුදු 2019 ඉඳලා අපිට පේපරේ කියවන්න කාල සීමාව ලැබෙනවා. ඒක කාල සීමාව කරන්න ඕනේ. ඔයාට මේ ප්‍රශ්න 10න් වඩාත්ම හොඳින් කරන්න පුළුවන් ප්‍රශ්න 5 මොනවද කියලා අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්න ඕනේ. කියනට පේපරේ කියවන්න දෙන කාල සීමාව අරගෙන ඔයා මුළු ප්‍රශ්න පත්‍රයෙන් මුලින්ද අගට කියවලා ඒ සීමාව ඇතුළේ ඔයා තීරණය කරනවා මොනවද මන් ලියන ප්‍රශ්න 5. ඒතරෝ දැන් ප්‍රශ්න 5 තීරණය කරලා ඉවරයි. හරි. දැන් කෙනෙක්ට මම මේ කියන දේ පාවිච්චි කරලා පොඩ්ඩක් විභාගෙට, ඒ කියන්නේ A level වලට එකපාරට මේක යොදා ගන්න නැතුව නිකන් ඔයා කරන papers වල පොඩ්ඩක් මේ ක්‍රමේ පාවිච්චි කරලා බලන්න. අපිට සෙකන්ඩ් පේපරේට පැය 3ක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට දැන් ප්‍රශ්න 5 සිලෙක්ට් කරලා ඉවරයිනේ අපි. දැන් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න 5ට අදාළ දව පිළිතුරු ලියන ප්‍රශ්න වල අපි දන්නවා සාමාන්‍යයෙන් ලකුණු 4ක් දෙන ප්‍රශ්නයක් නම් අපි ඕක තුල කරුණු 4ක් පැහැදිලි කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් කෙනෙක්ට මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. මේ ක්‍රමයේ හොඳ ක්‍රමයක්. ඔයාලට මේකට යන්න පුළුවන් නම් වඩා සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ලකුණු 4 ගන්න විදිය ගැන පොඩි ෂෝට් නෝට් එකක්. ඒ කියන්නේ ඔයා දැන් තීරණය කරලා තියෙන කරන ප්‍රශ්න 5. ඒතරේ ප්‍රශ්න 5 ඇතුලේ එක එක අණු කොටස් වලට ඔයාගේ ලකුණු ටිකට යනවා මොන මොන කරුණුද පැහැදිලි කරන්න කියලා. ඔයාලට පුළුවන් පොඩි ෂෝට් නෝට් එකක් මුළු පේපරේටම ගහගන්න. දැන් අපි හිතමු කෙනෙක්ට ඕකට සමහර විනාඩි 30ක්, තව කෙනෙක්ට විනාඩි 45ක් ඒ වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. දැන් කෙනෙක්ට ඔහොම කිව්වම බය හිතෙන්න පුළුවන්. දැන් පේපරේ තියෙන පැය 3න් අපි පැයක් විතර මේකට කාලේ. නමුත් ඔයා පැයක් අරගෙන හරි මේක අවසන් කරොත් ඔයා පේපරේ ලියලා ඉවරයි වගේ තමයි. කියන්නේ ඔයාට ඊට පස්සේ තියෙන්නේ ඔයා ගොඩනගාගත්ත ෂෝට් නෝට් එකත් එක්ක ඉතුරු පැය දෙක ඇතුලේ ඔයාගේ ප්‍රශ්න පහට පිළිතුරු ලියන්න. ඉතින් මේ ක්‍රමේ පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාට පුළුවන් වෙයි සමහරට වෙනදට වඩා හොඳට පිළිතුරු ලියන්න. ඒ කියන්නේ ඔයා ප්‍රමාණයකින් කාලයක් අරගෙන වැඩ 45ක් පැයක් වගේ ප්‍රමාණයක් අරගෙන මුළු ඔයා ලියන ප්‍රශ්න පහටම අදාළ ෂෝට් නෝට් එකක් හදාගන්න. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි හැම වෙලෙම පළවෙනි ප්‍රශ්නේම උත්තර ලියන්න ගන්න ඕනේ. එහෙම කතාවක් නැහැ. ඔයා දැන් තීරණය කරලා තියෙන ප්‍රශ්න පහක්. ඒ ප්‍රශ්න පහෙන් ඔයාට වඩාත් හොඳින් පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න මුලින් තෝරගන්න. මේ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේද? මේ ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේද? ඒක අදාළ නැහැ. ඔයා පිළිතුරු අංකේ හරියට ප්‍රශ්න අංකේ හරියට සඳහන් කරලා ඔයාගේ හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නෙන් වැඩේ පටන් ගන්න. එහෙම වුණොත් පේපරේට හොඳ ආරම්භයක් ලැබෙනවා. හැබැයි එහෙමයි කියලා අර වැඩි කාලයක් ඒ ප්‍රශ්නට ගත කරන්න එපා. දැන් සමහර කට්ටිය හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ විනාඩි 45ක් පැයක් විතර ඊට පස්සේ අනිත් ඒවාට උත්තර ලියන්න වෙලා මදියොලුත් එහෙම දෙයක් කරන්න එපා. හැබැයි වඩාත් හොඳින් ලියන්න පුළුවන් ප්‍රශ්نين වැඩේ පටන් ගන්න එක ගොඩාක් සාර්ථකයි. අනිත් එක මේ කියන කතාව ළමයාට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පාඩම් කරලා තියෙන පාඩම් ඉගෙන ගන්නකොට හොඳටම ඒ වෙලාවෙත් පුළුවන් වෙන ප්‍රශ්න ප්‍රමාණය මත ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මතයක් විදිහට ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ප්‍රශ්න පහ තෝරනකොට 12 වසරේ ප්‍රශ්න 3කට ගිහිල්ලා 13 වසරේ ප්‍රශ්න 2කට ඔයා යනවනම් ඒක වඩාත් හොඳයි. ඒ කියන්නේ මොකද ඒකට හේතුව දැන් 12 වසරේ පාඩම් ටික ඔයා ඒලවල් පටන් ගත්ත දවස් ඉඳලා මේවා පාඩම් කරලා ගල්ලා මේවට හුරු වෙලා තියෙන අර 13 වසරේ ටික අන්තිම කාලේ පාඩම් කරපු. ඉතින් ඒක නිසා මගේ මතේ සාමාන්‍යව 12 වසරේ ප්‍රශ්න 3ක් සහ 13 වසරේ ප්‍රශ්න 2කින් මේ කොටස ඉවර කරා නම් හොඳයි. බලමු එක ප්‍රශ්නයක් ලියනකොට කොච්චර කාලයක් ලැබෙනවද සාමාන්‍යයෙන් අර මම මුලින් කියපු විදිහට පොඩි plan එකක් හදාගත්ත කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් පැය දෙකක් විතර වගේ ඉතුරු වෙන නිසා එයාට එක ප්‍රශ්නෙම විනාඩි 25ක් විතර වගේ තමයි ඉතුරු වෙන්නේ. නමුත් එහෙම නැතුව සාමාන්‍ය විතර කරන් යන කෙනෙක්ට එක ප්‍රශ්නයකට අපිට විනාඩි 36ක වගේ කාලයක් ලැබෙනවා. හැබැයි විනාඩි 36න් පාවිච්චි කරන්න එපා. ඒකට හේතුව අර විනාඩි 36ක් ගන්න හිතන් ඉන්න කෙනෙක් අනිවාර්යෙන් මේක විනාඩි 25කින් 30කින් අවසන් කරන්න. ඒකට හේතුව ඔයාට පුළුවන් විතර අන්තිම පැය භාගයේ විනාඩි 20 වගේ ඉතුරු කරගෙන ඔයා ලියපු පිළිතුරු ටික නැවත ඔයාට आई पार බලන්න මොනවද ලිව්වේ ඒව මොන හරි වාගේ වැරදි වෙලා තියෙනවා නම් ඒ දේවල් ටික ඔයාට ඒ කාලය තුලත හොයා ගන්න පුළුවන්. අනිත් එක ඔයා ගන්නේ කිරීම කරන උදාහරණ විදිහට බදු සහනාදන තුපරිම ලවම් මිල වගේ ගානක් හදනකොට ඒ ගාන आई පාරක් බලන්න. ඒ කියන්නේ පේපර් ලියලි වෙලා වෙලාවක් කරගෙන ඔයාගේ පිළිතුරු ටික නිවැරදි කියලා තව පාරක් බලන්න. ඒක ගොඩක් ඔයාට වටින දෙයක් වෙයි. නැත්නම් ඒ ගාන වැරදුනොත් එහෙම සම්පූර්ණයෙන්ම ඔයාගේ රිසල්ට් එක ඔක්කොම කන පිට හැරෙන්න නිසා. හරියට අපි කතා කරා MCQ පේපරෙත් අර A එකට යන්න නම් කොච්චර වගේ ප්‍රමාණයක් වගේ හරියන්නේ මම කිව්වා සාමාන්‍යයෙන් 35ක වගේ ප්‍රමාණයක් වගේ හරි ගියොත් එතනින් එහාට වල සෙකන්ඩ් පේපරේ ලකුණු 80ක ස්කෝර් කරා නම් ඒකෙන් 42කින් කියන්නේ 82කින් බෙදුවා ලකුණු 40ක ප්‍රමාණයක් වගේ තෙන් ලැබෙනවා. ඒතර ඔය MCQ එකට 35 කරන් තිබ්බනම් අර 40 35 එකතු නම් ඔය ඒකට යන්න පුළුවන්. ඉතින් හොඳම දේ හැම වෙලේම ඔය පේපර් එක ලියනකොට ලියන පේපරේ නැත්නම් වගේ ඒසේ රචනා ප්‍රශ්න පත්‍රයට 80කට වඩා හැම වෙලේම ලකුණු ගන්න උත්සාහ කරන්න. ඒතකොට ඔයාට ඒකට යන්න ලේසි ෆස්ට් පේපරේ ලකුණු ටිකත් එක්ක